කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. මීට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 150ක්. ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ඒ සඳහා ගත වූ කාලය මාස 8ක්. ගොඩනැගිල්ලේ සමුරු පලකේ කිසිවෙකුගේ නම් සඳහන් කර නොතිබීම විශේෂත්වයක්. සමුරු පලකේ සඳහන් වැත්තේ කතරගම දෙවියන්ට පිං පිණිස යන්නයි. අපේක්ෂා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන දරුවන්ගේ මූලිකත්වයෙන් වාට සංකීර්ණය විවෘත කිරීමද විශේෂත්වයක්. ඉදිරි කාලයේදී තවත් මහල් හතකින් යුත් ඇඳන් 500ක වාටු සංකීර්ණයක් ඉදිකිරීමට පීවර ගන්නා බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර ප්‍රකාශ කළා. මේ අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර තුරු පිරිසක්ද එක්ව සිටියා. ඓතිහාසික රුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබා දෙන ඒ පුදපන්රු වලින් මහරගම අපේක්ෂා රෝහලේ මේ අහිංසක දරුවන් වෙනුවෙන් අද දිනේ මේ වාටු සංකීර්ණය විවෘත කරා. මාස 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත තට්ටු 4කින් යුත් වර්ග අඩි 26000ක මේ නවීන වාටු සංකීර්ණය අපිට ඉදිකරන්න පුළුවන් වුණා. මිලියන 160ක පමණ මුදලක් දැන්ට දේවාලයෙන් වියදම් කරලා තියෙනවා. ඊට අමතරව පරිත්‍යාගශීලීන් ඉන්දිරා ට්‍රස්ට් එක ඇතුළු සියලු දෙනා තව මිලියන 50ක් පමණ වියදම් කරලා තියෙනවා. මම හිතනවා මගේ ජීවිතයේ දැක්ක ඉතාමත් ආකර්ෂණීය උත්කර්ෂවත් හොඳම උත්සවය කියලා අද විවෘත කිරීම. අපේ රටේ ජාතියේ අනාගතේ බාරගන්න ඉන්න දරුවෝ තමයි මේ ගොඩනැගිල්ල විවෘත කරේ. අපේක්ෂා රෝහලට අපේ රෝගී මෙන්නේ ජීවිතය කවදුරටත් ගෙනියන්න ජීවිත අපේක්ෂාව ඇතුළ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ප්‍රස්නායක නිලමෙතුමාටත් මේ සඳහා සියලු උපකාර කර සියලු දෙනාටත් අපගේ ගෞරවය ස්තුතිය ප්‍රණාමය කෘතඥතාවය පුද කරන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.